හතරවෙනි කොටස භාවනාව හා විධිමත් පුහුණුව තමන් වහන්සේගේ සුපුරුදු ඉගැන්වීම් ශෛලියට අනුව අචාන් චා හිමියන්ගේ භාවනා උපදෙස් සරල හා ස්වාභාවික ඒවා වේ. උන්වහන්සේ සාමාන්‍යයෙන් මිනිසුන්ට හුදෙක් පවසා සිටින්නේ වාඩි වී තම හුස්ම ගැන බලා සිටීමට හෝ ඇවිදිමින් තම සැලකිල්ල ශරීරය වෙත යොමු කිරීමටය. එසේම මනසේ හා හදවතේ ස්වභාවය හා ගති ලක්ෂණ දැන ගැනීමට ඒ ඉරියව් දෙකේදීම ඒවා පරීක්ෂා කිරීමට පටන් ගන්නා ලෙස ස්වල්ප කලක් ගත වූ පසු උන්වහන්සේ ඔවුන්ගෙන් ඉල්ලා සිටිති. සමහර විට මූලික උපදේශය වශයෙන් ලැබෙන්නේ මෙපමණක්මය. යම් පුහුණු ක්‍රමයක් ධර්මය වශයෙන් පටලවා ගැනීමට ඉඩ තිබීම වළක්වා ගනු පිණිස අචාන් චා හිමියෝ සැලකිලිමත් වෙති. ධර්මය නම් පවත්නා දෙයයි. එසේම ධර්මය යනු අපේ මේ ලෝකයේත් කයේ හා සිතේත් සැබෑ ස්වභාවය හා ගති ලක්ෂණ මැනවින් අවබෝධ කරගන්නා කුමක් හෝ ක්‍රමයකි. එබැවින් අචාන් චා හිමි යම් විශේෂ පුහුණු ක්‍රමයක් ගැන අවධාරණය නොකරනසේක. පුහුණුව පටන් ගැනීමේ සිටම ඒහාවන අභ්‍යන්තර ශක්තිය හා නිදහස ගැන අවශ්‍ය විටක ප්‍රශ්න නැගීමටත් එසේම මනස බැලීමේ දැකීමේ තම හැකියාව ගැනත් අත්දැකීම් පැහැදිලිව දැකීමට හැකිවන තම ප්‍රඥාව කෙරෙහිත් ශිෂ්‍යයන්ගේ විශ්වාසය පවත්වා ගැනීම අචාන් චා හිමිට අවශ්‍ය වෙයි. එසේ වුවත් හුදකලාවේම පුහුණුවෙමින් ඇතැම් වැඩිමල් භික්‍ෂූන්ගෙන් ඉගෙනීමද ලබමින් එමෙන්ම බොහෝ ප්‍රශ්නවලට සැපයෙන පිරිතුරුවලටත් ධර්ම දේශනාවලටත් සවන් දෙමින් කිසියම් කාලයක් බාපොන් අරමේ විසූ යම් කෙනෙක් තවමත් ඉගෙන ගන්නේ විධිමත් භාවනාවේ යම් දුරවබෝධ තැන්ය. යම් විශේෂ ශිෂ්‍යයන් සඳහා යෝග්‍ය වන්නේ යැයි සැලකෙන විට බුද්ධෝ යන සරල මන්ත්‍රය ජප කිරීම, සුසාන භූමියක හිඳ භාවනා කිරීම වැනි සාම්ප්‍රදායික භාවනා විධි රාශියක් ගැන ඉගැන්වීමක්ද එහිදී සිදු කරනු ලැබේ. එසේ නොවන විට භාවනා වැඩිම කෙරෙනුයේ සරල හා ඍජු ආකාරයෙනි. වාඩි වී භාවනා කිරීම සඳහා සුදුසු වන්නේ එරමිනිය ගොතාගත් හෝ පිටකොන්ද කෙලින් තැබෙන හුස්ම ගැනීමේ පහසුව තකා පපුව විවෘතව තැබෙන සේ සම්බරව කෙලින් හිඳ ගැනෙන යම් වෙනස් ආකාරයේ ඉරියව්වක් බව අචාන් චා හිමියෝ පවසති. මූලික ආනාපාන සති භාවනාව සඳහා සූදානම් වන විට සිරුර තැන්පත් බවින් හා විවේකීව තිබීමට ඉඩ සැලසෙන සේ කෙනෙකු වාඩි වී ගත යුත්තේ ඉතාම නිශ්චලවය. වාඩි වී කරන භාවනාව වෙනුවෙන් ලබා දෙන මූලික උපදෙස වනුයේ සිත සංසුන් කිරීමත් එක අරමුණක පිහිටුවීමත්ය. හුස්ම ඉහළ පහළ යාමට බාධාවක් නොවනසේ පහසු හා ස්වාභාවික අන්දමකින් ඔබේ අවධානය හුස්ම කෙරෙහි යොමු කරගන්න. හුස්ම නාස්පුඩු ඇතුළින් ඇතුල් වී පිටවන විට එක එල්ලේ ලැබෙන අත්දැකීම සංවේදනය වන තැන හිත එකඟ කිරීමේ තැන වශයෙන් යොදාගන්න. හුස්ම ඉහළ පහළ යෑමේදී ඇතිවන මේ සංවේදනයට ඔබේ සිත හැකිතරම් වේලාවක් යොමු කරගෙන සිටින්න. ඉන්පසු සිත එහෙ මෙහෙ යන බව දැනෙන හැම මොහොතකම හුස්ම තුළින් හිත එකඟ කිරීමේ කාර්යය යළි අරඹන්න. මේ භාවනාව අපට ඉතාමත් සමීපව පවත්නා අත්දැකීම වන හුස්ම නිතර වෙනස් වීමේ ස්වභාවය උපයෝගී කරගනිමින් සිත එකඟ කිරීමේ ක්‍රමයකි. එක එල්ලේ යමක් වෙත යොමු කර බැලීම සඳහා මනසට ඇති බලය ශක්තිමත් කරගන්නා ක්‍රමයක් වශයෙන් මේ පහසු අභ්‍යාසය ඉවසිලිවන්තව ප්‍රගුණ කරන ලෙස උගන්වා දෙනු ලැබේ. හුස්ම මුල් කරගෙන කරන මේ භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් භාවනාමය ධ්‍යාන හා සමාධිය වැනි උසස් තලයක් වෙත එළඹීමට කෙනෙකුට හැකි වේ. කෙසේ වෙතත් අචාන් චා හිමි උගන්වන පුහුණු ක්‍රමේ අවසාන ඉලක්කය වනුයේ ධ්‍යානලාභී වීම නොවේ. එසේ වුවත් පුහුණුව ලබන අතරවාරයේ
කෙනෙකුට සමාධිය හිටි හැටියේ මෙන් පහළ විය හැක. හුස්ම සම්බන්ධව එළඹ සිහියෙන් සිතේ ඇති කරගත් සංසුන් බව හා එකඟ බව තම පුහුණුවේ දෙවන අදියරට සහාය වීම පිණිස යොදා ගන්නා මෙන් ශිෂ්‍යයන්ට උගන්වා දෙනු ලැබේ. මනස යම් තරමකින් නිශ්චලව ඒකාග්‍ර වූ විට සිරුරේ හා මනසේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කර බැලීම ආරම්භ කරන මෙන් කෙනෙකු හට කියා දෙනු ලැබේ. පරීක්ෂා කිරීම හෝ මෙනෙහි කිරීම යන්නෙන් අදහස් වන්නේ කල්පනා කිරීම නොව. ඒට වඩා ලෝකය සිදුවෙමින් පවත්නා පිළිවෙල කෙලින්ම දැනීමත් අත්දැකීමත්ය. සිත, කය සම්බන්ධ ස්කන්ධ ස්වභාවය පරීක්ෂාවට ලක් කරන මෙන් අචාන්චාහිමි බොහෝ විට උපදෙස් දෙයි. ඉන්ද්‍රියයන්ගේත් එසේම මූල ධාතුන්ගේත් උණුසුම් සිසිල ආලෝකය අන්ධකාරය සියුම් ගොරෝසු බර සැහැල්ලු වශයෙන් සදා වෙනස් වන ක්‍රියාකාරීත්වය අත් දකිනු ලබන ශරීරය ගැන මුලින්ම සලකා බලන්න. දුකද සැපද සහ දුකද සැපද නොවන ලෙස හැම මොහොතකම මේ වෙනස් වන වේදනා රස ගැන පරීක්ෂා කර බලන්න. සංඥාව මතකය හා සිතිවිල්ල ප්‍රතික්‍රියාව හා චේතනාව විඥාණය යන මේවායේ ක්‍රියාකාරීත්වයත් හැම මොහොතකම මේවා විසින් අලුතින් ගෙන එනු ලබන අත්දැකීම්වල ස්වභාවයත් සලකා බලන්න. ජීවිතයේ මෙලෙස ඇතිවෙමින් වෙනස් වෙමින් නැති වෙමින් පවතින ස්කන්ධයන්ගේ එකට එක් වූ ක්‍රියාවලිය වන්නේ කෙසේද කියා දැනගන්න. වේදනා, සංඥා, සංස්කාර යන මේවායේ ක්‍රියාවලිය නැවත නැවතත් ඒකාකාරීවම සිදුවේ. ආශාව හෝ පරීක්ෂාව හට ගැනීමේදී අත්දැකීම්වල ස්වභාවය සලකා බලන්න. දුක හට ගැනීමට හේතු සලකා බලන්න. ආශාවන්ට ගොදුරු නොවූ විට මනසේ පවතින ශාන්ත භාවය ගැනද සැලකිල්ල යොමු කරන්න. නිතර වෙනස් වන නොදැනීම ක්ෂණික ලෙස පලා යන අස්ථිර ස්වභාවයන්ට හවුල් නොවන කිසියම් කොටසක් හෝ එමෙන්ම ආත්ම හැඟීමෙන් මා යන්නෙන් ආත්මාර්ථ හැඟීමෙන් තුරන් වූ යම් කොටසක් අත්දැකීම තුළ පවතීද. මේවා සියල්ල නියත වශයෙන්ම වෙනස් වෙමින් පවතින බව ඔබ පරීක්ෂා කරන විට දැනගන්නෙහිය. මා යන්නෙක් නොසිටී. ස්ථිර වූ ආත්මයක් නොපවතී. ඇත්තේ මේ ක්‍රියාපද්ධතිය පමණකි. අත්දැකීම හා එහි ගති ස්වභාවය ගැඹුරින් බලා ඉගෙනීම වාඩිවී භාවනා කිරීමට පමණක් සීමා වී නැත. ඇවිදීමේදීත් විමසිලිමත්ව බලන්න. ඉදිරියට හා පසුපසට සාමාන්‍යයෙන් පියවර සක්මන් කරමින් ඇවිදීමේ භාවනාව කරන්න. ඔබට හැකිනම් පැය ගණනක් එය කරන්න. අවධානය යොමු කිරීමට ඉගෙන ගන්න. එවිට ඔබ අවබෝධ කර නොගන්නා වූ කිසිවක් නොතිබෙයි. මෙය පුහුණුවේ හදවතයි. බොහෝ ආරණ්‍යවල ගුරුවරයා සමග දෛනික සාකච්ඡා පැවැත්වීම පුහුණුවටම අයත් අංගයක් වන නමුත් අචාන්චාහිමි ඒ සඳහා අනුබල නොදෙති. උන්වහන්සේ ප්‍රශ්නවලට පිළිතුරු සපයා ගැනීම පිණිස සහාය වන නමුත් විධිමත් සාකච්ඡා නොපවත්වති. ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු ඔබම සොයා ගැනීම වඩාත් හොඳ බව උන්වහන්සේ පවසා සිටිති. මනසේ සැක කිරීම පහළ වන ආකාරයත් එය නැති වී යන ආකාරයත් ඉගෙන ගන්න. එවිට ඔබ නිදහස් කර ගැනීම ඔබේ අවබෝධයට හැර වෙන කිසිවෙකුටත් කිසි දෙයකටවත් කළ නොහැක. මනස හා හදවත සංසුන් කරවාගෙන සුපරීක්ෂාකාරීව බලා සිටීමට ඉගෙන ගන්න. එවිට බුදුන් වහන්සේගේ සියලුම ධර්ම හැම මොහොතකදීම ඒවා තුළින්ම හෙළි දැක්වෙන බව දැන ගැනීමට ඔබට හැකි වෙයි.